News. අනාගත පරපුර වෙනුවෙන් විශේෂයෙන් මේ විදිහේ වගාවක් ඉදිකරන්න කල්පනා කරෙත් ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට පිළියමක් හැටියට මං හිතන්නේ සෑම නිවසකටම මඤ්ඤොක්ක ගහක් ඒ වගේම බතල වැලක් ඒ වගේම වෙනත් තමන්ට පරිභෝජනය කරන්න පුළුවන් බෙහෙත් පොහොර නොදා පරිහරණය කරන්න පුළුවන් භෝග වර්ග ඕන තරම් තියෙනවා. ඒවා මේ මහ පොළවේ නිකන් මඤ්ඤොක්ක දණ්ඩක් දැම්මත් ඉබේම පැලවෙන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන් දැන් අපේ පරිභෝජනය සඳහා තමයි විශේෂයෙන් මේ වගේ දේවල් සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන් පහුගිය ශ්‍රමදාන කාල සීමා දවස් 10ක් තිස්සේ මිනිස්සු දවසකට 100 ගානේ ශ්‍රමදානෙන් වැඩ කළා. ඒ සියලු දෙනාටම අපි පාන් වර්ග මොනවාක්වත් කෘතිම ආහාර දෙන්නේ නැතුව මේ මඤ්ඤොක්ක වගාවෙන් තමයි දවසකට කිලෝ 10ක් 15ක් ලබාගෙන ඒවා සියල්ලම මිනිසුන්ට ලබා දුන්නේ මහ ජනතාව වෙනුවෙන් ආදායම් ලබන්නේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා තමයි අපේ පරිභෝජනය සඳහා තමයි විශේෂ වශයෙන් මේ වගාවන් සිද්ධ කරන්නට යෙදුනේ. කියන්නේ මේ පලාතර සුදුසු ගැලපෙන ජලයට ඔරොත්තු දෙන ඒ වගේම අනිකුත් දේවල් වලට ඔරොත්තු දෙන විදිය වගාවල් තමයි සිද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන් අනාගත පරපුර වෙනුවෙන් මේ ආහාර හිඟයේ පිළියමක් හැටියට දැන් ඉඳලාම අපි සියලු දෙනාම සූදානම් විය යුතු බව තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේකට ඉතාමත්ම හොඳයි. අනිත් අපේ අවට ඉන්න ජනතාවටත් අපි දැනුවත් කරලා තියෙනවා පුළුවන් තරම් අපි දඬු මඤ්ඤොක්ක දඬු පවා ලබා දීලා තියෙනවා. මේ යහපැත්තේ විශාල මඤ්ඤොක්ක වගාවක් අපේ විජිත බණ්ඩාර මහත්මයා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේ විශාල වශයෙන් වගා කරනවා නම් සාමාන්‍ය වශයෙන් හරි වගා කරනවා නම් මේ මහ ජනතාවට තමන්ගේ එදිනෙදා ආහාර පරිභෝජනය සඳහා සුදුසු ප්‍රමාණය නැත්තම් සුදුසු ආහාර ද්‍රව්‍ය හැටියටත් ඒ වගේම පරිභෝජනයට ප්‍රමාණවත් ආහාර තමන්ගේම ගෙවත්තේම සකස් කරගන්න පුළුවන් මේ තුල. මේ තියෙන්නේ මේ දේශීය දෙලුම්. මේ දෙලුම් සියල්ලක්ම අපි සකස් කරගන්නට යෙදුනේ අපිට දානවලට හම් වෙන දෙලුම් පරිභෝජනය සඳහා වළඳන්න ලැබෙන දෙලුම් අට ටික පන්සලට ගෙනල්ලා ඒක පැල කරලා ඒක තවම් කරලා නැවත මේ ක්ෂේත්‍රයේ හිටවල තියෙන දැනට දෙලුම් ගස් 55ක් 60කට ආසන ප්‍රමාණයක් දැනට දැන් අවුරුද්දක් වෙනා මේ දෙලුම් පැලේට. ඉතින් ඉතාමත්ම සාරවත් වෙනවා. ඒ නිසා මේ දෙලුම් වගේ දේවලුත් තමන්ගේ සුදුසු භූමිවල හිටවන්න පුළුවන්. පොල්පුවක් වැනි දේවලුත් හිටවන්න පුළුවන් භෝගයක් වගා වෙන්නේ නැති තැන්වල පොල්ලුත් හොඳට වැවෙනවා මේ ප්‍රදේශේ. ඒ නිසා පොලුත් අපි හිටවල තියෙනවා. ඒ නිසා වෙනත් භෝග වගාවලු උනත් හිටවන්න පුළුවන් ගෙඩි ලබා ගන්න. අලිපේර වගේ දේවල් වගා කරලා තියෙනවා. ඒ නිසා මේ දෙලුම් අපිම තල නිෂ්පාදනය කරලා අපිම ඇටවලින් ලබාගත් දේවල් තමයි මේ වගා කරලා තියෙන්නේ. ඒවා ඉතාමත්ම සාරවත් වේවිලතර කිසිම පොහොරක් මේකට සම්බන්ධ කරලා නැහැ. සහයෝගය ලබා දෙනවා ඒගොල්ලෝ පුළුවන් වෙලාවට ඇවිල්ලා තමන්ගේ සමදාන මට්ටමින් උදව් උපකාර කරලා යනවා මේ වගාව සාර්ථක කරගන්නට. ඊට අමතරව ඉතින් ඔය කීප දෙනෙක් නිරන්තරයෙන් මේකේ වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා අපේ ලංකාවාසී සියලුම ජනතාවගෙන් විශේෂයෙන් ගම්බිම්වල ජීවත් වෙන නගරාසන්නයේ ජීවත් වෙන අය හැර අනිකුත් පින්නතුන්ට පුළුවන්
තමන්ගේ තියෙන භූමි ඉදිරි ආහාරයෙන්ගේට පිළියමක් හැටියට කාටවත් දොස් කියලා බැන බැන ඉන්නවට වඩා තමන්ම දෙයක් නිර්මාණය කරගෙන ආහාර ටික නිෂ්පාදනය කරගන්න පුළුවන්. තමන්ගේ ගෙවත්තේ තියෙන දරකැල ලිපේ දාලා දරකැල පාවිච්චි කරන්න පුළුවන් පුංචි ලිපක් හදාගෙන, ඒ වගේම අනිකුත් දේවල් තමන්ටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා බෑ කියලා දෙයක් නැහැ. තමන් උත්සාහවත් වුණොත් උනන්දු වුණොත් ඕන දෙයක් තමන්ටම සකස් කරගන්න පුළුවන්. වෙනත් රටවල් දිහා බලනකොට ඒගොල්ලෝ නිර්මාණය කරගන්නවා වගේ අලුත් දෙයක් අලුතෙන් හිතලා අලුතෙන්ම යමක් කරනවා නම් මං හිතන්නේ මේ භෝග වගා වුණා සාර්ථක කරගෙන මිනිසුන්ට කාටවත් අනවැඩියාවකින් තොරව තමන්ගේ ආහාර වේල සකස් කරගන්න පුළුවන් තමන්ගේම ගෙවත්තේ.